දහනම්වන පොදුරාජ මණ්ඩලයේ ක්‍රීඩා ඔල්ලේ බර ඉසිලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බවට පත්ව සිටි චින්තන ගීතාල විධානගේ රිදී පදක්කම හිමි කරගන්නට සමත් වුණා. ඉන්දියානු ක්‍රීඩකයාත් සමග ඉන්දියානු ක්‍රීඩකයා සහ මැලේසියානු ක්‍රීඩකයා තම තරඟයට සිටියේ මැලේසියානු ක්‍රීඩකෙන් දෙදෙනෙක් සිටියා. ඉතින් පෞද්ගලිකව මම ගොඩක් කනගාටු වෙනවා මට රම් පදක්කම අහිමි වීම පිළිබඳව පසුගිය රම් පදක්කම අහිමි වීම පිළිබඳව. නමුත් මගේ දක්ෂතා දක්ෂතා අතින් බලපහම මම ගොඩක් සතුටු වෙනවා. කිලෝග්‍රෑම් 69 බර පන්තියේ කිලෝග්‍රෑම් 308ක් ඔසවා මගේ දක්ෂතාවය පෞද්ගලික හොඳම දක්ෂතාවය මම වාර්තා කළා. රිදී පදක්කමක් හෝ මගේ රට වෙනුවෙන් ජයග්‍රහණය කරලා මගේ රට වෙනුවෙන් රිදී පදක්කමක් හෝ ලබා දීමට හැකියාව ලැබීම පිළිබඳව මම ගොඩක් සතුටු වෙනවා. මොන වගේ බලාපොරොත්තුද තියෙන්නේ ඉදිරියේදී ඔබට? ප්‍රධාන බලාපොරොත්තු 2012 ඔලිම්පික් ක්‍රීඩා වලදී පදක්කමක් කරා යාමන මම දන්නවා මට යන්න පුළුවන් කියලා. ඉතින් නැවත හෙට සිට මම පුණ්‍යම් කටයුතු ආරම්භ කරනවා ඔලිම්පික් ක්‍රීඩා වල ඉලක්ක කරගෙන ඉමි. මෙවර පොදුරාජ මණ්ඩලයේ ක්‍රීඩා වලදී ශ්‍රී ලංකාවට ප්‍රථම පදක්කම හිමි කර දුන් සුදේෂ් පීරිස් ක්‍රීඩකයා අප සමග එක්කනවා. මොකද හිතන්නේ පදක්කමක් හිමි කර ගැනීම ගැන? ඇත්තෙන්ම ඉතාම සතුටුයි. මොකද පළවෙනි පදක්කම මා විසින් මගේ රට ලබා දීම ගැන ඉතාම සන්තෝෂ වෙනවා. ඒ වගේම මට මෙතෙක් මේ තත්ත්වයට එන්න උදව් කළ සෑම සියලු දෙනෙකුටම මා ස්තුතියන්ත වෙනවා. මගේ දෙමව්පියන්, ගුරුවරුන් මට සෑම අතකින් උදව් වුණු සෑම සියලු දෙනෙකුටම මා ස්තුතියන්ත වෙනවා. මොනවද ඉදිරියේදී බලාපොරොත්තු? ඉදිරි බලාපොරොත්තු ඉදිරියේදී තියෙන තරඟ වලට හොඳින් මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා.